ඇත්තරම මට මේක මම ඇත්තරම මේ නාගානන්ද මහත්තයා පිළිබඳ මම එකපාරම නාගානන්ද මහත්තයාගේ සරණං ගච්ඡාමි වුණේ නෑ මම. මම ඇත්තරම නාගානන්ද මහත්තයා කියපු කාරණා පිළිබඳ බැලුවා. බලලා ඔහුගේ පසුබිමත් හොයලා බලලා තමයි ඇත්තරම අපි එකතුනේ. මම මුලින්දුත් මගේ කතාවක් කිව්වා ඇත්තරම මේ නාගානන්ද මහත්තයා පිළිබඳ විමසන්න ඉස්සරෝම යොමු කරේ මගේ මෑණියෝ. එතකොට ඒ අය සාම්ප්‍රදායික අරටු දේශපාලනේ හිටපු අය. එතකොට යරුට දේශපාලනේ හිටපු අයට වෙනසක් ඕන වෙච්ච අවස්ථාවක ඒ වෙනස උදා කරන්න කැපවෙච්ච නායකයෙක් ඉන්නවයි කියලා ඒ අයට පෙනුණා. ඒ තුල තමයි නාගානන්ද මහත්තයා මම අඳුරගත්තේ. ඊට පස්සේ එකපාරම එතුමාගේ මේව කියන්නේ නැතුව එතුමාගේ ලේකම්තුමා මට නිතර කතා කරත් මම එකපාරම සම්බන්ධ වෙන්නේ නැහැ. මම නාගානන්ද මහත්තයා කවුද කියලා හෙව්වා. ඒ හොයලා බැලීම තුල තමයි මම කල්පනා කරේ නීතිඥයෙක් හැටියටත් ඒ වගේම ඒ නීතිඥතාවයේ සත්‍යතාවයේ උඩ ඉඳලා ක්‍රියාත්මක කරන්න කියපු පුජ්‍යලයෙක් හැටියටත් එතුමාත් අසාධාරණයට ලක් වෙලා එතුමාත් මේ රට අසංස්කෘතික කරන්න හදන මිනිස්සුන්ගෙන් පීඩාවටපත් වෙලා අවසාන රටත් අත්හැරලා යන්න තත්ත්වයටපත් වෙලා ජීවිත තර්ජන නිසා එහෙම වෙලා අවසානයේදී මේ සිස්ටම් එක කුණු වෙනවම දැකලා මේකෙන් මුදවාගෙන මේ රටට සෞභාගයක් උදා කරලා දෙන්න ඕනේ කියන මතවාදයක් එතුමන්ට තිබ්බ නිසා තමයි අපි එතුමන්ට කියන්නේ. මම මූලිකම කියන්න ඕන කාරණාව තමයි එතුමා NGO පුජ්‍යලයක් නෙවෙයි කියන කාරණාව තමයි. මොකද එතුමාට හම්බ කරගන්න දෙයක් නැහැ මේකට. මොකද එතුමා නීතිඥ වෘත්තියෙන් තමන්ට සාධාරණ මේව එකක් තමන්ට උපයාගෙන තමන්ගේ ජීවිතේ දියුණු පමුණුවට පත් කරගත්ත මිනිස්සෙක්. ඒ වගේම තමයි හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ഇതുමා රත්නපුර ප්‍රදේශයේ රත්නපුරේ බටුගෙදර කියන සිංහල ගමේ පුතුමා ඉපදුනේ. ගැමි පරිසරයක් තිබ්බ. ඒ වගේම සිංහල බෞද්ධ දෙමාපියෝ දෙන්නෙක් යටතේ ഇതുමා පෝෂණය ලැබුවේ. ඒ වගේම තමයි ഇതുමාගේ පවුලේ 11 දෙනෙක් හිටියා. ඊගාලින් සිංහල ගෙවල් ළමයි 11 හදනවා. ඒයි ගොවිතැන්පත් කරන්න රටක් දිනන්න යවන්න ඊළඟට අධ්‍යාපනයක් ලබා දෙන්නේ දරුවන්ගේ වටිනාකමේ ඒ සබරගුම් පළාත්වල තියෙන ක්‍රියාපටිපාටියේ කාලේ. ඉතින් ඒ සිංහල බෞද්ධ ගැමි පරිසරය තුළ ഇതുම හැදුනා. ඉතින් ගලේ පන්සලට ගිහිල්ලා දහම් පාසල් අධ්‍යාපනය ලබාගෙන ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඉතින් ඒ අවබෝධයක් ලබාගෙන පවුලේ 11 දෙනෙක් ഇതുමංගේ ഇന്നවා. ඒ 11 දෙනාගේ 10වෙනි දරුවා තමයි ഇതുමා. ඉතින් හොඳ සිංහල බෞද්ධ නායකයෙක් NGO කාර්යයක් කියන්නේ කිසිම සාධකයක් එතුමාන්ට නැහැ. මම කියන්න කැමති ඒ චෝදනා නගන අයගෙන් දැන් බලන්න දැන් ශ්‍රී ලංකා දැන් සැබෑ NGO කාර්යය කවුද? සැබෑ NGO කාර්යය කියලා කියන්නේ පිටරටත් එක්ක අක්මුල් එක්ක සම්බන්ධයක් තිබ්බ මිනිස්සයා. එතකොට මම කියන්න කැමති ඔබ හොයලා බලන්න ශ්‍රී ලංකා එකේ UMP එකේ නායකයන්ගේ අක්මුල් තියෙන්නේ කොහෙද කියලා. UMP මූලික නායකයා ඒ සියල්ලන්ගේ මුතුන් මිත්තා ඩොන් ඒඩ්‍රියන් විජේවර්ධන මහත් තම්බි මුදියන්සේ ලන්දේසීන්ගේ ඔත්තුකාරය අන්න NGO. ඒ වගේම තමයි බණ්ඩාරනායකලාගේ પરම්පරාවේ මේ තෝල්ක මුදලි අන්න NGO සුද්දන්ට වැඩ කරපු අය. සැබෑ NGO ඉන්නේ පක්ෂ දෙකේ. මෙතුමන්ගේ තාත්තා මං හිතන්නේ කවුරුවත් සුද්දෙට කත් අදින්න ගියායි කියලා. ඒ වගේම තමයි මේ මෙතුමන්ගේ වරදාන වරප්‍රසාද අරගෙන වහා වාසල මුදලි ජයවර්ධන මුදියන්සේලාගේ ඒ වගේ මේවකක් මේ නම්බු නාමයක් ඉංග්‍රීසියෙන් හරි ලන්දේසීන්ගෙන් හරි ගත්තේ නැහැ. ඒ වගේම තමයි එතුමන්ගේ නිවසට ගියාම මේ එංගලන්තේ රජිනගේ හරි ඒ වගේම තමයි මෙහි ආණ්ඩුකාරවරුන්ගේ හරි පින්තූර නැහැ. හැබැයි අර වලව් වලට ගියොත් එහෙම ඒ සුද්දන්ගෙන් ලැබිච්ච තාන්නමාන්නසා ඒ වලව් පුරවපු ඇද්දල කළුවර පුටු ඔබතුමා ඔයයිට දැක් ගන්න පුළුවන් බි. ගිහින් බලන්න බලව් වලට දොර ඇරලා. නාගානන්ද මහත්තයාගේ සිංහල ගැමිකමත් එක්ක පෝෂණය වෙච්ච සාමාන්‍ය ගෙදරකු ඔය NGO කියන අයගේ බටහිරින් ගත්ත ඒ සියලු දේම පෝෂණය වෙච්ච ආම්පන්න වලින් පිරිච්ච බලවුත් ඔබතුමන්ලම දකින්න පුළුවන්කම ලැබි. ඇත්තරම මේ ඕකට මම කියන්න තියෙන කාරණාව තමයි අද ලංකාවේ මිනිස්සු ගොඩ දෙනේ කාණ්ඩුකම් ව්‍යවස්ථාව කියවලා නැහැ. මම හිතනවා දේශපාලන විද්‍යාව වගේ විෂයක් A-level මට්ටමින් සහ විශ්වවිද්‍යාල මට්ටමින් විතරයි ආණ්ඩුකම් ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් ළමයින්ට ලැබෙන්නේ. ඒක නිසා තමයි මේ අඳුළුහුඩුකම ඇති වෙලා තියෙන්නේ. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් තියලා තිබ්බට ලංකාවේ රෝමලන්දේසි නීතිය යටතේ තියෙන්නේ සෑමාගමකම පොදු මේ පොදුවේ සෑමාගමක්ම පිළිගන්නවා කියලා. ඒකට ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ලංකාවේ එකක් තියෙන්නේ රෝමලන්දේසි නීතිය එකක් තියෙනවා. ඕක හැබැයි කවුරුත් පාලකෙක් තාම කියලා දීලා නැහැ. කියලා දුන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා විතරයි. අපිට කියන්න පුළුවන් කාරණාව තමයි මම භික්ෂුවක් හැටියට මට කියන්න පුළුවන් මම මේ ව්‍යවස්ථාව අපි පාදයාත්‍රා යටතේ ගමින් ගමට ගේනවා. ඔය බොරු කියන මිනිස්සුන්ගේ එතකොට ඔය හිවල්හම ගැලවි. අපිට කියන්න තියෙන කාරණාව තමයි නාගානන්ද මහත්තයාගේ ව්‍යවස්ථාව සකස් වෙලා තියෙන දසරාජ ධර්මයේ ප්‍රමුඛත්වයේ දීලා. දසරාජ ධර්මයේ තියෙන බෞද්ධ
දර්ශනය තුළ. ඒ දසරාජ ධර්මය එතුමන් තෝරගෙන තියෙන මොකක්වත් නෙවෙයි. ඒ දසරාජ ධර්මය මේ රටේ ස්ථාපනය කරොත් විතරයි අන්‍ය ජාතීන්ට නිදහස් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් මේ රටේ ඇති වෙන්නේ. ඒක නිසා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හම්බ වෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හම්බ වෙනවා වගේ මේ සංස්කෘතික රාමු අපේ ආදි මුතුන් මිත්තන් විසින් ලේහලල රැකගත්ත මේ බෞද්ධ සාරධර්මයේ උරුමය එතුමන්ගේ ව්‍යවස්ථාව තුළ ආරක්ෂා වෙනවා. ඒ උරුමය ආරක්ෂා වෙනේ ව්‍යවස්ථාවත් අරගෙන පාදයාත්‍රාවක් තුළ අපි ගමින් ගමට එනවා. එතකොට ඔය අසත්‍ය ප්‍රකාශ කරලා නැවත වංජනික මතවාද දාලා මිනිසු රවට්ටන්න හදන ඔය නිල්කොළ පක්ෂ දෙකේ දේශපාලන නායකයන්ට ඒ වංජනික කතා අකුලගෙන අය ගමේ මිනිසුන්ට කියන්න දෙයක් මං හිතන්නේ ඉතුරු වෙන්නේ නැතිවෙයි.